ලෝකයේ ජනගහනයෙන් භාගයකම ප්‍රධාන ආහාර භෝගය වන්නේ වී ශාකයයි. මේ හේතුවෙන්ම වී වගාව ජලය හා වගා කරන භූමි කෙරෙහි ඇති කරන බලපෑම අතිමහත්. මේ දක්වාම වී වගාව සඳහා අප යොදාගත් ජල සම්පාදන ක්‍රමය වන්නේ ලියද්ද පිරවීමේ ක්‍රමය (continuous flooding) ක්‍රමයයි. මේ හේතුවෙන් එක වී කිලෝ එකක් නිෂ්පාදනය සඳහා ජලය ලීටර් 2500ක් වගේ ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙහිදී ඇති කරන නිර්වායු තත්ත්වය හේතුවෙන් 26%ක් වගේ මීතේන් වායුව වායුගෝලය සඳහා මුදා හරිනවා. ලෝකයේ වගාව සඳහා යොදාගත හැකි ජලයෙන් 34%ක් 43%ක් වගේ ප්‍රමාණයක් යොදාගන්නේ වී වගාව සඳහායි. ඒ වගේම දේශගුණික විපර්යාස හේතුවෙන් වගා කළ හැකි භූමිය අද දවසේ 10%කට වගේ ප්‍රමාණයකට අඩුවෙමින් පවතින. ඒ නිසාම අද දවසේ වගාව සඳහා ඉල්ලුම් කරන ජලය ඒ ආකාරයෙන්ම ලබා දීමේ අපහසුයක් පවතිනවා. ඒ වගේම මේ තත්ත්වය අනාගතයේ තව තවත් උග්‍ර වීමේ අවදානමක් පවතිනවා. මේ නිසාම වී වගාව හරිතාගාර වායු විමෝචනය අවම කරන අඩු ජල භාවිතාවකින් අස්වනු අඩු කිරීමකින් තොරව සිදු කිරීමේ ක්‍රමවේදයක් අපිට අවශ්‍යයි. ඒකාන්තර තෙත්හා වියලි ක්‍රමය (alternate wetting and drying) ක්‍රමය වී වගාව සඳහා හඳුන්වා දෙන්නේ ඒ හේතුවෙන්. මෙහිදී සෙන්ටිමීටර් 30ක වගේ සිදුරු සහිත බටයක් අපි වී වගා ශේෂ්ත්‍ර තුල වැළඳීම සිද්ධ කරනවා. සෙන්ටිමීටර් 20ක් පොළව යටිනුත් සෙන්ටිමීටර් 10ක් පොළව මතුපිට සිටනසේ. මෙහිදී පොළව මතුපිටින් සෙන්ටිමීටර් 15ක් ජලය යටට යන විට වී වගාවට අපි ජල සම්පාදනය සිද්ධ කිරීම කරනවා මතුපිට සෙන්ටිමීටර් 5ක් දක්වා වෙනතෙක් පමණ. ඒ වගේම එක අක්කරයකට මෙවැනි බට 12ක් 15ක් වගේ ප්‍රමාණයක් වැළලීම සිද්ධ කරනවා. මේ දක්වාම වී වගාව සඳහා යොදාගත් මේ සිදුරු සහිත බටය පොළව තුල වැළලීමෙන් පසු ගොවි මහතාට සිදුවෙනවා ජල මට්ටම නිරීක්ෂණය කිරීම සඳහා ඊට එබිල බලන්න. මේ ටිකක් දුෂ්කර කාර්යයක්. නමුත් මේම කාර්ය වඩා පහසු කිරීමටත් කාර්යක්ෂම කිරීමටත් වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය තුලින් මේ වසරේ නව නිවයින් දෙකක් සිදු කරලා තියෙනවා. මෙහි පළමු ක්‍රමයේදී ජල මට්ටම පොළව මට්ටමින් සෙන්ටිමීටර් 15ක් යටට යන විට ආලෝක සංඥාව දැල්වන ලෙස එය පොළව මතු පිටින් සෙන්ටිමීටර් 5ක් වනතෙක් දැල්වී පවතින ලෙසත් සකසලා තියෙනවා. මෙමගින් ගොවි මහත්තුරුන්ට ඉතා පහසුවෙන් ජලය සැපිය යුතු වේලාව නිරීක්ෂණය කරන්න පුළුවන්. දෙවනි ක්‍රමය වන්නේ පොළවේ ජල මට්ටම ඊ හිසක් මගින් ලකුණු කිරීමේ උපකරණයයි. මෙහිදී ජල මට්ටම පොළවෙන් සෙන්ටිමීටර් 15ක් යටට යන විට ජල සම්පාදනය ආරම්භ කළ යුතු බවත් පොළව මට්ටු පිටින් සෙන්ටිමීටර් 5ක් වන විට ජල සම්පාදනය නැවැත්විය යුතු බවත් ගොවි මහතාට මේ හිස මගින් පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. ලේසර් ලෙවලින් ඩෝස වැනි තාක්ෂණ උපක්‍රම යොදාගෙන හොඳින් මට්ටම් කරන ලද භූමියක මෙවැනි උපකරණ අක්කරයකට 4ක් 5ක් වගේ යෙදීම ප්‍රමාණවත් වෙනවා. මෙම AWD ක්‍රමය අනුගමනය කිරීම තුළින් අපිට අත්කරගත හැකි ප්‍රධානම වාසිය වන්නේ වගාව සඳහා මෙතෙක් යොදාගත් ජල ප්‍රමාණයෙන් 20%ක් 30%ක් වගේ ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට අවස්ථාව ලැබීම. මේ හේතුවෙන් මෙම ඉතිරි කර ගන්නා ජලයෙන් 3වෙනි කන්නයක රළු ධාන්‍ය භෝගයක් ඉතා ලේසියෙන් වගා කිරීමේ අවස්ථාව සැලසෙනවා. ඒ හේතුවෙන්ම අපට වගා තීව්‍රතාවය වැඩි කිරීමේ අවස්ථාව සැලසෙනවා. මෙම AWD ක්‍රමය අනුගමනය කිරීම තුළින් අපට අත්කරගත හැකි වාසි බොහෝමයක්ම තිබෙනවා. මේ වාසි ප්‍රධාන කොටස්
ක්ෂේත්‍ර පහකට පෙළගස්වන්න පුළුවන්. පළවෙනි වාසිය වන්නේ අස්වනු වැඩි කිරීම. දෙවෙනි වාසිය ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් වලදී සිදුවන පහසුකම්. තුන්වෙනි වාසිය මානව සෞඛ්‍ය සඳහා වන ප්‍රතිලාභ. හතරවෙනි කාරණය පරිසරය සඳහා වන ප්‍රතිලාභ. පස්වෙනි කාරණය සමාජ ආර්ථිකමය කාරණා ලෙස පෙළගස්වන්න පුළුවන්. පළමු වන ප්‍රතිලාභයේ සැලකීමේදී එනම් අස්වනු වැඩිවීම සැලකිල්ලට ගැනීමේදී ඒ ප්‍රධාන කාරණා පහක් නිසා සිදුවෙන. පළවෙනි කාරණය රෝග පලිබෝධ හා වල්පලෑටි පාලනය වීම තුළින් අස්වනු වැඩිවීම. මෙහිදී අඛණ්ඩව ක්ෂේත්‍රය තුළ ජලය රඳවා තබා නොගෙන දින 10ක් 12ක් වගේ ප්‍රමාණයක් ක්ෂේත්‍රයේ වියලි තත්ත්වයට පත් කිරීම සිදු කරනවා. මෙහිදී දුඹුරු කල කීඩෑව, පුරුප්පණුව, කොළපාළු රෝගය වගේම සමහර ජලයේ හැදෙන වල්පලෑටි පාලනය වීම සිද්ධ වෙනවා. ඒ වගේම සමහර ලෙඩ රෝග ක්ෂේත්‍රයේ ආර්ද්‍රතාවයේ අඩුවීම හේතුවෙන් පැතිරීම වළකින. මෙවැනි කාරණා නිසා අස්වැන්න වැඩි කිරීමට අවස්ථාව සැලසෙනවා. දෙවනි වාසිය වන්නේ මුල් හා පඳුරු වර්ධනය වැඩිවීමයි. මෙම ක්‍රමය අනුගමනය කිරීම තුළින් ගැඹුරට විහිදුණු පිරුණු මූල මණ්ඩලයක් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන අතර පසේ ගැඹුරින් පෝෂ්‍ය ද්‍රව්‍ය හා ජලය උරා ගැනීම සිදු කරයි. මෙහිදී පාංශු වාතය හා ව්‍යුහය දියුණු වීම හේතුවෙන් වැඩිපුර පඳුරු දැමීම දක්නට පුළුවන්. තුන්වෙනි වාසිය වන්නේ විෂද්‍රව්‍ය ඉවත් වීමයි. ක්ෂේත්‍රය වියලි තත්ත්වයට පත් කිරීම හේතුවෙන් නිර්වායු තත්ත්වවලදී එකතු වන ෆීනෝලික් ඇසිඩ්, හයිඩ්‍රජන් සල්ෆයිඩ්, යකඩ, මැංගනීස් වැනි විෂද්‍රව්‍ය එකතු වීම වළකිනවා. හතරවෙනි වාසිය වන්නේ පසේ පෝෂණය හා ගුණාත්මකභාවය වැඩි දියුණු වීම. මෙමගින් ෆොස්ෆරස් හා කැල්සියම් ලබාගත හැකි බව යම්කිසි තත්ත්වයකට අඩුවක් සින්ක් හා නයිට්‍රජන් ලබා ගැනීමේ හැකියාව වැඩි දියුණු කරනවා. එමෙන්ම කාබනික ද්‍රව්‍ය ව්‍යෝජනයෙන් අදාළ මූලද්‍රව්‍ය ලබා දීමක් සිද්ධ කරනවා. ලියද්ද පිරවීමේ ක්‍රමයේදී කාබනික ද්‍රව්‍ය එක්කිරීමෙන් නිර්වායු තත්ත්ව ඇති වී මීතේන් වායුව නිපද වෙන අතර AWD ක්‍රමය අනුගමනය කිරීම තුළින් පසේ ස්වායු තත්ත්වයක් ඇති වී මීතේන් වායුව නිපද වීම 40%ක් වගේ ප්‍රමාණයකට අඩු කිරීම සිද්ධ කරනවා. පස්වෙනි වාසිය වන්නේ පාංශු ගුණාංග වැඩි දියුණු වීමයි. මූල මණ්ඩල ආශ්‍රිතව වෙසෙන ක්ෂුද්‍ර ජීවීන්ගේ මෙන්ම අපුෂ්ඨ වංශීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වන අතර පාංශු පෝෂක ලබාගත හැකි මට්ටමට පත්කිරීම සිද්ධ කරනවා. මෙවැනි වාසිදායක තත්ත්වයන් ක්ෂේත්‍රය තුළ ඇතිවීම හේතුවෙන් අස්වනු වැඩිවීම සිද්ධ වෙනවා. AWD අනුගමනය කිරීම තුළින් සිදුවන දෙවැනි ප්‍රධාන වාසිය වන්නේ ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් වලදී සිදුවන ප්‍රතිලාභයයි. මෙහිදී සිදුවන පළමු වෙන වාසිය වන්නේ පාංශු ව්‍යුහය වැඩි දියුණු වීමත් පසේ සවිවර භාවය වැඩි දියුණු වීමත්ය. දුර්වල පාංශු ව්‍යුහයක් පවතින විටදී රෝග මාරුව සිදු කිරීම ඉතාම අභියෝගාත්මක කාරණයක්. නමුත් AWD යොදාගත් පසක පාංශු වාතය වැඩි දියුණු වීම තුළින් වී රළු ධාන්‍ය භෝග මාරුව නිසි ආකාරයෙන් සිදු කිරීමට හැකියාව ලැබෙනවා. මෙය දීර්ඝකාලීන වගා තීව්‍රතාවය වැඩි කිරීමට හේතු වෙනවා. දෙවනි වාසිය වන්නේ යන්ත්‍රෝපකරණ හැසිරවීමේ පහසුවයි. AWD යොදාගත් භූමියක පාංශු ව්‍යුහය, පාංශු අයනය වැඩි දියුණු වන අතර එතුලින් නැතිවන වියලි තත්ත්වයේදී පහසුවෙන් යන්ත්‍රෝපකරණ හැසිරවීමට අවස්ථාව ලැබෙනවා. තුන්වෙනි වාසිය වන්නේ පාංශු තෙතමනය. භෝග වර්ධනයට කාර්යක්ෂමව පොහොර උරා ගැනීම. භෝගයේ ජල අවශ්‍යතාවය අස්වනු හානියකින් තොරව සැපයීම. මෙම වැඩි දියුණු කරන ලද ජල සම්පාදන ක්‍රමය වන AWD මගින් සිද්ධ වෙනවා. මේ මගින් භෝගය දේශගුණික විපර්යාස සඳහා ප්‍රත්‍යස්තතාවයක් රෙසිලියන්ට් ඇතිකර ගැනීම සිද්ධ වෙනවා. AWD මගින් අප කතා කරන තුන්වන ප්‍රධාන වාසිය වන්නේ මානව සෞඛ්‍ය සඳහා ඇති කරන හිතකර බලපෑම. මෙහිදී පළවෙනි කාරණය ලෙස මදුරුවන් හා ජලයේ බෝවන රෝග ගන්න පුළුවන්. මෙම AWD ක්‍රමය වී වගාව සඳහා යොදා ගැනීම තුළින්
වරින් වර පමණක් ලියද්ද පිරවීම සිදු කරන බැවින් මෙය මදුරුවාගේ සති දෙකක ජලයේ ගත කරන ජීවන චක්‍රයට බාධා පමුණවන. එබැවින් මදුරුවන්ගෙන් බෝවන රෝග වන මැලේරියා, ඩෙංගු, බරව, ජපනීස් එන්සෙෆලයිටිස් වැනි රෝග සඳහා මෙන්ම අනිකුත් වී වගා භූමි වලින් ව්‍යාප්ත වන ලෙප්ටොපයිරෝසිස් මීඋන වැනි රෝග පාලනයටද මෙම ක්‍රමය ඉතා වැදගත් වේ. දෙවන්න වන්නේ ධාන්‍යවල ගුණාත්මක භාවය වැඩි දියුණු වීමයි. සින්පූනතාවය බොහෝ දකුණු ආසියාතික රටවල දක්නට ලැබෙන සුලභ තත්ත්වය. මෙම AWD ක්‍රමය මගින් ධාන්‍යවල සින් ප්‍රමාණය වැඩි කිරීමේ හැකියාව ලැබෙන අතර ස්වායු තත්ත්වවලදී පුරාගන්නා බැරලෝහ ප්‍රමාණය, කැඩ්මියම්, ආසනික්, මර්කරි අඩු කර ගැනීමටත් හැකියාව ලැබෙනවා. හතරවන ප්‍රධාන වාසිය වන්නේ පාරිසරිකව සිදු කරන බලපෑමයි. මෙහිදී පළමු කාරණය ලෙස පාංශු ඛාදනය හා අපදාවයට පත්වන ජලය මගින් පරිසර පද්ධතිය සඳහා කරන බලපෑම ගන්න පුළුවන්. මෙහිදී ලියද්ද ජලයෙන් පිරවීමේ ක්‍රමය මගින් කෘෂි රසායනික මෙන්ම පෝෂ්‍ය පදාර්ථ ජලය මගින් සෝදාගෙන යෑම දක්නට ලැබෙන අතර AWD ක්‍රමය අනුගමනය කිරීම තුළින් නයිට්‍රජන් සහ පොස්පරස් සෝදාගෙන යෑම 30%කින්ද, පලිබෝධ නාශක සෝදාගෙන යෑම 90%කින් පමණ අඩු කරගත හැකි බව තහවුරු කර තිබෙනවා. දෙවැන්න වන්නේ පිදුරු දහණයට යොමු වීම අවම වීමයි. සාමාන්‍යයෙන් ආසියානු රටවල වී වගා ශේෂ්ත්‍රවල පිදුරු දහනය මගින් සැලකිය යුතු ප්‍රමාණවලින් වායු දූෂණය මෙන්ම හරිතාගාර වායු විමෝචනය සිදුවෙන. පිදුරු ශේෂ්ත්‍රවලට යෙදීම තම්පරු සමය මෙන්ම වගාවන් සඳහා වන අවහිරතාවය සැලකිල්ලටගෙන ගිනි තැබීම සිදුකරන. නමුත් AWD යොදාගන්නා ශේෂ්ත්‍රවල වාතනය වැඩි දියුණු වීම තුළින් ඉතා ඉක්මනින් පිදුරු ජීර්ණය වීමෙන් පාංශු පෝෂක තත්ත්වය වැඩි දියුණු වීම සිද්ධ වෙනවා. අස්වන ප්‍රධාන වාසිය වන්නේ සමාජ ආර්ථිකමය කාරණාවන්. මෙහිදී පළමු කාරණය ලෙස වතුර සඳහා වන තරඟකාරීත්වය අඩුවන අතර සමාජ සමානාත්මතාවය වැඩි දියුණු වේ. දෙවන්න වන්නේ දේශගුණික විපර්යාස සඳහා අනුහුරු වීමයි. ලියද්ද ජලයෙන් පිරවීමේ වී වගා ක්‍රමය මෙන්ම අහස් වැස්සෙන් සිදුකරන වගා ක්‍රමය දේශගුණික විපර්යාස මගින් තීරණය කරනවා. නමුත් AWD ක්‍රමයේදී ඉතාම අඩු ජල ප්‍රමාණයක් යොදා ගන්නා නිසාම දේශගුණ විපර්යාස ඒ සඳහා සිදුකරන බලපෑම අල්පයි. තුන්වෙනි කාරණය වන්නේ ගොවියාගේ ආදායම් තත්ත්වය මත සිදුකරන බලපෑමයි. මෙම AWD ක්‍රමය යොදා ගැනීම ඉතාම අඩු වියදම් සහිත ක්‍රමයක් බැවින් ඕනෑම පරාතිරමක ගොවි මහතෙකුට මේ යොදාගත හැකි අතර මෙතුලින් ආදායම් තත්ත්වය වැඩි කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. මෙම ඒකාන්තර තෙත්හා වියලි ක්‍රමය හෙවත් AWD ක්‍රමය අනුගමනය කිරීම තුළින් හරිතාගාර වායු විමෝචනය අවම කරමින් අඩුම ජල භාවිතාවයකින් වැඩි අස්වැන්නක් සඳහා යෑමට වී වගාවෙන් අපිට අවස්ථාව සැලසෙනවා. මෙවැනි ක්‍රම අනුගමනය කිරීම තුළින් අපිට හුරු ගොවිතැන දේශගුණ සුහුරු ගොවිතැනක් බවට පත් කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. Thank you.